මැකොසගෙන් පණිවිඩයක් බුද්ධ්‍යංශවල ඇස්වැසූ හැටි කමලාගේ පරාජයෙන් කාන්තාවෝ ගැස්සීලාද බ්‍රෑන්ඩ් අතුරුදහන් මැතිවරණයක් අනුර සටනේ සජිත් ලකුණේ අනුරගේ ස්ලෝගන් එකෙන් ගොඩ යන්න හදන අය වජිරලා පිටපොට ගහන්නේ මොකටද වැඩියෙන්ම බොරු කියපු අය ගැන නාමල් කියයි ලන්සත් ටොකු අනි ශාෆී නිදහස් පචමෝල් ලොවෙත් නෑ කේශල් ජයසිංහ අංක 5න් සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට The Leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම මැකොසගෙන් පණිවිඩයක් මෙවර මහමැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තියෙනවා. මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක් පමණයි. 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට නිහඬ කාලය ආරම්භ ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි. ඒ වගේම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නැහැ. ගේන් ගෙට යන්න බෑ මෙය නීති විරෝධී ක්‍රියාවක්. ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පූජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකි. පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු කරන්න එපා. එවැනි පහත් තත්වයට වැටෙන්න එපා. එහෙම කියන්නේ වෙනින් කවුරුත් නෙවෙයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රීරත්නායක. ඡන්දෙට දින ලඟ වෙන්න පක්ෂ අතර ගැටුම් කෙසේ වෙතත් පක්ෂ ඇතුලේ මනාප හටනනම් නැගලම යනවා. සජබේ සිලින්ඩරය ඇතුළු විතරක් නෙවෙයි මාලිමාව ඇතුළෙත් මෙදා සැරේ මනාප සටන ලොකෝටම යන පාටක් තමයි පේන්න තියෙන්නේ. මාලිමාවට එකතු වෙච්ච ජනප්‍රිය චරිත ගණනාවක් මෙදා සැරේ මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවා. එයාලා තමන් වෙනුවෙන් වෙනම කරන සෝෂල් මීඩියා කැම්පේන් වලට ජවිපේ ලොක්කන්ගේ එච්චර මනාපයක් නෑ කියලයි ආරංචි. කොහොමවත් උවින්ද කුරුකුල සූරිය වගේ අනුරට හිතවත් ප්‍රවීණ සමාජ මාධ්‍ය ප්‍රකාරකින් පවා ඔය සංවාදයට පැටලිලා. කවුද මගෙත් එක්ක ඔට්ටුවක් දාන්න එන්නේ? නිලන්ති කොට්ටහච්චි එහෙම නැත්තම් උගණ්ඩා කුමාරි නලින්ද මල්ලිටත් වඩා ඡන්ද ගන්නවා කළුතර. උවින්දු එහෙම කෝචොක් පාරක් දාලා. ගෝඨාගේ ගේ වටකල සැලැස්ම සැලසුම් කරපු හැටි හිරුණිකා හෙලි කරයි. අරගලයේ සමයේ මුලින්ම ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කණ්ඩායමක්. එදා ඒ වැටලීම ආරක්ෂකාංශ දැනගෙන හිටියෙත් නෑ බුද්ධ්‍යංශ දැනගෙන හිටියෙත් නෑ. BBC එකට කියලා තියෙනවා. දවසක් මට කොළඹ තාත්තා කෙනෙක් කතා කළා. එයා කතා කරලා කිව්වා එයාගේ බිරිඳට පළවෙනි දරුවා ලැබිලා මාස 4යි කියලා. පැය ගණන් ලයිට් කපනවා. ජීවත් වෙන්න විදිහක් නැහැ. මම එක්සිකියුටිව් ජොබ් එකක් කරන මිනිස්සෙක්. හැබැයි අද අපි සේරම අසරණ වෙලා. ඒ වෙලාවේ මම ඉන්නේ කාර් එක ඇතුළට වෙලා AC දාගෙන බබයි වයිෆුයි එක්ක. බබාට දාඩියට නිින්ද යන්නේ නැහැ. වයිෆ් හොඳටම ડિප්‍රෙස් වෙලා. ඒත් වැඩි වෙලාවක් කාර් එකේ ඉන්නත් බෑ. පෙට්‍රල් ටික නැති වුණොත් හෙට මට වැඩට යන්න බෑ. ලයිට් එනකන් ගේ ඇතුළට යන්නත් බෑ. මමත් ගෝඨාභයට ඡන්ද දුන්න මිනිස්සෙක්. මම ඒ ගැන අද පසුතැවෙනවා. හැබැයි ඕගොල්ලෝ ඉන්නේ විපක්ෂ ඔගලන්ට බැරිද මේ මනුස්සයව එලවන්න කියලා ඒ තාත්තා ඇහුවා. එතකොට මගේ චූටි බබාටත් ඒ වගේ වයස. පළවෙනි වතාවට අම්මා කෙනෙක් වුණාම දැනෙන පීඩනය මට හොඳටම තේරෙනවා. එදා එළි වෙනකම් මට නිින්ද ගියේ නෑ. පහවදා උදේ මම සමගි වනිතා බලවේගයේ ලේකම් ඔෆිස් එකට ගෙන්න ගත්තා. මේ වැඩේ කරන්න බෑ. මැරෙන්න හරි අපි හෙට මේ මනුස්සයාගේ ගේ හොයාගෙන ගිහින් වට කරමු. වට කරලා ජනතාව විඳින දුක මේ මිනිහට කියමු. එතකොට සමගි වනිතා බලවේගයේ ලේකම් ඇහුවා. ඒ කියන්නේ ජනාධිපති මණ්ඩලයේද කියලා. මම කිව්වා නෑ. ඔය මිනිහා ඉන්නේ මිරිහානේ ගෙදර. අපි ඒක වට කරමු කියලා. මම රාජිත ඇමතිතුමාටත් කිව්වා පහවදා මම සමගි වනිතා බලවේගයේ කාන්තාවන් කීප දෙනෙකුට රැස්වීමකට එන්න කියලා ඔෆිස් එකට එන්න කීවා. කාන්තාව 200ක් විතර ආවා. ඔෆිස් කාමරයට දාලා දොර වහලා මම ඒ අයට මෙහෙම කීවා. රැස්වීමකට නෙවෙයි මම ඔයාලට එන්න කීවේ. අපි තව ටිකකින් ගෝඨාභයගේ ගේ වට කරන්න යනවා. බස් 3ක් තියෙනවා. වැඩියෙන්ම බය අය පිටිපස්සෙම බස් එකට නගින්න. පොඩ්ඩක් බය අය මැද බස් එකට නගින්න. පොඩ්ඩක්වත් බය නැති අය මාත් එක්ක ඉස්සරහා බස් එකට නගින්න කියලා කීවා. ගෝඨාභයගේ ඉස්සරහට ගිහිල්ලා අපි ඉඳගමු කියලා මම කීවා. ඒකටලා මම කිව්වා කිසි කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න එපා. වගකීම මම ගන්නවා. ඔයාලා කාටවත් කලින් හිර යන්නේ මම. ඒ සේරම මම බලා ගන්නම් කිව්වා. ඔයා දන්නවද එතන හැමෝම පොරකෑව ඉස්සරහම බස් එකට නගින්න. තීරණාත්මක බිහිසුණු අවස්ථාව ගැන හිරුණිකා මෙහෙම කිව්වා. අපි ඉස්සරහට එනවා දැකලා හමුදාවේ සෙබලෙක් යාගේ තුවක්කුව රෙඩි කරගත්තා. මම හිතුවේ තිබ්බා තමයි කියලා. හැබැයි වාසනාවට එහෙම වුණේ නැහැ. අද හැරිලා බලනකොට එදා අපි ගත්ත රිස්ක් එක මොනතරම්ද කියලා මතක් වෙනවා. හිරුණිකා සිනාසෙමින් කිව්වා. බුද්ධ්‍යංශවල ඇස් වැසූ හැටි. එදින නිවස වට කිරීමෙන් නොනවතුණු හිරුණිකා ඊට දින කිහිපයකට පසු ජනාධිපති මණ්ඩලයේ ඉදිරිපිටට තනියම ගොස් හිටගෙන ගෝඨාභයට අභියෝග කළා. මේ කිසිවක් බුද්ධ්‍යංශවලට හෝ කිසිම ආරක්ෂකංශයකට කලින් හොයාගන්න බැරි වුණා. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරද්දී ෆෝන් වලින් කතා කරන්නේ නැහැ. ඔළුවට ප්ලෑන් එකක් ආපු ගමන් කොතන හරි ඉඳගෙන විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන එක තමයි මම කරන්නේ. ඇත්තටම මට එදා ඕන වුණේ ගෝඨාභය ගැනත් මිනිසු තුල තිබිච්ච බය නැති කරන්න. ඒක වුණා කියලා මම හිතනවා. මෙච්චර අරගලයක් කරලා ඊට පස්සේ බලය ගන්න බැරි වුණේ ඇයි කියලා අහුවම හිරුණිකා මෙහෙම උත්තරයක් දෙනවා. ජනාධිපතිවරණයට ඡන්දය එල්ලුවේ මම නෙවෙයි නායකතුමා. මම හිතනවා අපි කරපු දේ මාකට් කරන්න කාටවත් බැරි වුණා. සමහරු එහෙම මාකට් කරන්න කැමති වුණේ නැහැ. අපි දේවල් කරේ පක්ෂය අතට ගන්නවත් කැපිපෙනෙන්නවත් නෙමෙයි. හැබැයි සමහරු එහෙම නැහැ. සමහරු බය වෙන්නේ නැති අපි කරන දේවල් වලින් අපිට ලකුණු ඇවිල්ලා අපි ඉස්සරහට යයි කියලා. ඒ වගේම එයාලගේ අඩුපාඩු පෙනේ කියලා. හැබැයි නායකතුමාට අපි ගැන ලොකු ඇගීමක් තියෙනවා. අද ජනාධිපතිතුමා බලය අරගෙන තියෙන අරගලයට පින් සිද්ධ වෙන්න. හැබැයි ඒ දවස්වල අරගලයට එයයි ඍජුව සහයෝගය දුන්නේ නැහැ. හිරුණිකා කියනවා. කමලාගේ පරාජයෙන් ලංකාවේ කාන්තාව ගැස්සිලාද? ඔන්න දැන් ඊයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් කමලා පරදිච්ච කේස් එකත් එක්ක ලංකාවේ පාර්ලිමේන්තු ඡන්දෙත් ඒක බලපාලා. ඔය ලිස්ට් වල ඉන්න කාන්තා අපේක්ෂකව කැපෙයි කියලා ඒ අපේක්ෂකවන්ට බයක් ඇති වෙලා. තමන් කුමන පක්ෂයකට ඡන්දේ භාවිත කළද? එම අපේක්ෂක ලැයිස්තුවේ සිටින කාන්තාවක් වෙනුවෙන් ඒකමනාපයක් පළ කරන්නයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියනවා. රටේ ජනගහණයෙන් බහුතරය කාන්තාවන් වද කාන්තාවන් පිළිබඳ වැදගත් තීන්දුව තීරණ ගන්න ස්ථානවල කාන්තාවන් නියෝජනය නොවීම රටක් ලෙස ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් BBC සිංහල සේවය සමග සාකච්ඡාවකදී හිරුණිකා කියනවා. හිරුණිකා හැම කාන්තාවකට එක මනාපයක් හරි දෙන්න කියලා කියද්දී පක්ෂීය පාට කොමක් වුණත් මෙදාසරේ තරුණ තරුණියන් වැඩිපුර පාර්ලිමේන්තුවට යවන්න කියලා තරුණ අපේක්ෂක අපේක්ෂිකාවන් ඉල්ලනවා. අරගලයේ අපේක්ෂාව ඒක කියලා එයාලා කියන්නේ. පහුගිය සඳුදා ජනහඬ වැඩසටහනට සහභාගී වූ තරුණ අපේක්ෂකයින් එම ඉල්ලීම දැඩි ලෙස අවධාරණය කෙරුවා. කේශල් ජයසිංහ මිලින්ද රාජපක්ෂ, ධනංජය නාරම්බැද්ද, අරුන් හේමචන්ද්‍ර හතර දෙනාම මේ ඉල්ලීම කිරීම විශේෂ කාරණයක්. බ්‍රෑන්ඩ් අතුරුදන් මැතිවරණයක්. පහුගිය ජනාධිපතිවරණය කියන්නේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් 4-5ක් අතර තිබුණ තරගයක්. පක්ෂ පාටවලට වඩා එතනදී අනුරට සජිත් රනිල්ට නාමල්ට තිබුණ ප්‍රතිරූපය තීරණාත්මක සාධකයක් වුණා. ඒත් පාර්ලිමේන්තු ඡන්දෙට මේ බ්‍රෑන්ඩ් වලින් ඉතුරු වෙලා ඉන්නේ සජිත් සහ දිලිත් විතරයි. කොහොමටත් මාලිමාව කියන්නෙම අනුර ඉස්සරහට දාගෙන ගිය කැම්පේන් එක. අනුර මේ ඡන්දෙට නැති නිසා ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දෙ දුන්න සමහරව අතරමං වෙලා. සමස්ත ඡන්ද කැම්පේන් එකටත් ඒක සැරටම දැනිලා තියෙනවා. අනුර දිස්ත්‍රික්කයක් ගානේ යන්න පටන් ගත්තේ ඔය කාරණේ මීටර වෙලා වෙන්නත් ඇති. අනුර සටනේ සජිත් සලකුණේ. ඔන්න අනුර ඊයේ සිරසේ සටන සජීවී දේශපාලන වැඩසටහනටත් ගියා. ඔය සටන වැඩසටහනට ජනාධිපතිවරයෙක් සහභාගී වෙච්ච පළමු අවස්ථාව. අනුර එහෙම සිරස සටනට යද්දී සජිත් හිරු සලකුණට ගිහිල්ලා. ජනාධිපතිවරණේ පැවැත්වීමෙන් පසු එහි ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා වූ අනුර කුමාර දිසානායකත් සජිත් ප්‍රේමදාසත් ඒ දවසේ පළමු වතාවට සජීවී රූපවාහිනී සංවාදයන්ට සහභාගී වීම විශේෂ කාරණයක්. ඉස්සර හැමදාම සිරසට යන සජිත් දැන් සිරසෙන් ගැලවිලාද කියලා සමහර වහනවා. හැබැයි සිරසට නොගිය සජිත් සේපල් අමරසිංහ එක්කත් සාකච්ඡාවක් කරනවා. අනුරගේ ස්ලෝගන් එකෙන් ගොඩ යන්න හදන අය. ඉස්සර කාලේ පාර්ලිමේන්තු මෙම්බර් කෙනෙක් කියන්නේ ගරු කටයුතු පුද්ගලෙක්. එයාලා කෙරුවේ ඇත්තටම ගරු කටයුතු සේවයක්. ඒ කියන්නේ වැටුපක් දීමනාවක් ගැන අදහසකින් වැඩ කරපු කට්ටියක් නෙවෙයි. පාර්ලිමේන්තුවට ආවේ ගියේ බස් එකෙන් කෝච්චියෙන්. ඒකට නම් සීසන් එකකුත් දීලා තිබුණා. മന്ത്രി කෙනෙකුගේ නමට ඉස්සරහින් ගරු කියලා කෑල්ලක් එකතු වුණේ ওই විදිහට. එයාලා කරපු ගරු සේවයට 1977 JR ජනාධිපති වෙලා අතිගරු කැලේ එකතු වුණා විතරක් නෙවෙයි මන්ත්‍රීකම් බල්ලට ගියා. දශක කිහිපයක් ඇදලා ගිය ඔය මන්ත්‍රී පිස්සුව පොලාපෑන්නේ පහුගිය අරගලයේදී. පාර්ලිමේන්තුවම ගිනි තියන්න හිතාගෙන මිනිස්සු පාරට බැස්සා එදා. ඒක වැළකුණත් මිනිස්සු ඒකට රිටර්න් එක දුන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී. අනුරලා දැන් හදන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන වංචා දෝෂණයෙන් තොර රටකට අවංකව වැඩ කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඔය පාර්ලිමේන්තුව ක්ලීන් කරනවා කියන කතාව ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා සමහර දේශපාලන විචාරක සහ සුද්ධවිය කිව්වට මොකද මිනිස්සු අතර නම් ඒකට පොසිටිව් ප්‍රතිචාරයක් තියෙනවා. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. පක්ෂ විපක්ෂ හුඟ දෙනෙක් දැන් කොහොම හරි ගොඩ යන්න ඒකේ එල්ලෙලා. පාර්ලිමේන්තු වැටුප හෝ වරප්‍රසාද නොලබා ජනතාවට සේවය කිරීමට තමා ඇතුළු සර්වජන බලයේ නියෝජිතයින් සූදානම් බව එම පක්ෂයේ නායක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීරත් කියනවා. දිලිත් එහෙව කතාවක් කියලා තිබුණේ ඊයේ 6 වෙනිදා පස්වරුවේ පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී. දිලිත් වැඩිදුරටත් මෙහෙම කියනවා. මෙවර පාර්ලිමේන්තුවට යන අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ වැටුපවත් වරප්‍රසාදවත් ගන්නෙ නැහැ. ආපන ශාලාවෙන් කෑමවත් ගන්නෙ නැහැ. ඒ කිසි දෙයක් අපට අවශ්‍ය නැහැ. අපි වැඩ කරනවා ඔබ වෙනුවෙන්. කිසිම වරප්‍රසාදයකින් තොරව මෙවර පාර්ලිමේන්තුවේ වෙනස ඒකයි. අපි යෝජනා කරන්නේ බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට අන්නේ ක්‍රමය වෙනස් කරලා අලුත් විදිහට හදන්න. මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ නම් අපි වගේ ව්‍යවසායකයෝ මහන්සි වෙලා මුදල් උපයපු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. වෙනත් රටවල වගේ. එතකොට මේ මිනිස්සුන්ට පුළුවන් ජනතාව වෙනුවෙන් සේවය කරන්න. නැත්තම් ගිය වෙලාවෙ ඉඳලා බලන්නේ කීයක් හරි හොරකම් කරන්න. ආණ්ඩුවට විසඳුම් දෙන්න බැරි නම් අපි විසඳුම් යෝජනා කරන්න. පදක්කමට ගහන්න කතරේ. ඔබේ ජීවිතේ වෙනස් වෙයි කියලා දිලිත් කියනවා. වජිරලා පිටපොට ගහන්නේ මොකටද? වජිර බේවර්ධන මොකාට දෙන්න හදන්නේ? දේශපාලන ෆීල්ඩ් එකේ ඉන්න සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. ගාල්ලෙන් ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. ජාතික ලැයිස්තුවකවත් නැහැ. පරදිනවා කියලා දන්නවනේ. ජනාධිපතිවරණයට මිනිහා ගාල්ල දිස්ත්‍රික්කයට විතරක් කෝටි ගණනක් වියදම් කරලා ඡන්ද ලැබුණේ ලක්ෂයක් විතර. ඉතින් තේරෙනවනේ මෙදාපාර ගාල්ලෙන් එන්නේ එක්කෙනයි කියලා. හැබැයි මොකක් හරි ගේමක ඉන්න විත්තිය නම් පේනවා. සමහර OMP කට්ටිය ඔය කනබන තැන්වල කතා කරන්නේ එහෙම. හැබැයි දේශපාලන ආරංචි මාර්ග වලින් නම් ආරංචි වෙන්නේ මහාචන්දෙන් පස්සෙලු වජිරලා ගේමට බහින්න යන්නේ. ඒ ආරංචි වල හැටියට සජ්ජබෙන් ඉල්ලලා පරදින සෙට් එකකුත් එකතු කරගෙන UNP එක රීඕගනයිස් කරන එකලු වජිරලා මේ දවස්වල ප්ලෑන් කරන්නේ තලතාතු කෝරලා පක්ෂ මහලේකම් කරන්නත් යනවලු. ඒ සේරම කරන්නේ ලබන අවුරුද්දේ මුලදී තියන නියමිත පළාත් පාලන පුංචි මැතිවරණ ටාගට් කරගෙනලු. ඒ කියන්නේ වජිරලාගේ ඉලක්කය වෙලා තියෙන්නේ මහා මැතිවරණයෙන් පස්සේ සජබේ දිය කර හැරීම. කොහොමදත් ඔය සජබේ කට්ටිය රනිල්ව දාලා ගිය රනිල්ට කවදාවත් ඡන්ද දිනන්න බෑ කියලා. වැඩේ කියන්නේ දැන් සජිත්ටත් බැරි බව ඔප්පු වෙලා ඉවරයි. සජිත්ගේ ඇඟේ එල්ලිලා දීවන්න අවතාරණය කරන්න හිතාගෙන ඔන්න සජබ අපේක්ෂකයෝ හුඟ දෙනෙක් මේ සැරේ නන්නත්තර වෙලා. ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ සජිත් කොළඹට වෙලා එයාගේ කැම්පේන් එක විතරක් කරනවා කියලා අනිත් දිස්ත්‍රික්කවල අපේක්ෂකයින්ගෙන් ලොකු විරෝධයක් මතුවෙලා. ඔන්න ඒ කාරණේ නිසාම මහමැතිවරණ ප්‍රචාරක සටනේදී සජිත් පළමුවරට කොළඹින් පිට යන්න තීන්දුව කරලා. සමග ජනබල වේගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සජිත් ඊයේ සහභාගී වෙච්ච ගම්පහ රැළියට සෑහෙන සෙනඟක් ඇවිත්හිනවා. වැඩියෙන්ම බොරු කියපු අය ගැන නාමල් කියයි. අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි, ආණ්ඩුව මාසෙන් හරි අවුරුද්දෙන් හරි වටන්නේ අපි නෙවෙයි ඔබතුමාලගේ කණ්ඩායමයි. මාධ්‍ය පාවිච්චි කරලා ලංකාවේ වැඩියෙන්ම බොරු කියව ජවිපේ. දැන් කියනවා මාධ්‍යවලට වල්බොරු නිදහසක් දෙන්න බෑ කියලා. වත්මන් ආණ්ඩුව වටන්නේ අපි නෙවෙයි ආණ්ඩුවේ අය විසින්ම බව නාමල් රාජපක්ෂ කියනවා. මාධ්‍ය භාවිත කරමින් වැඩි හරියක් බොරු කියවේ ජවිපේ කියලායි නාමල් කියන්නේ. එහෙව බොරු කන්දරාවක් කියපු අනුරලා අද මාධ්‍යයට වල්බොරු නිදහසක් දිය නොහැකි කියන කතාව විහිළුවක් කියලායි නාමල් කියන්නේ. අනුරට අභියෝග රනිල්වත් සජිත්වත් ඔය වෙනින් කවුරුවත් නෙවෙයි අනුරමයි. මොකද එදා මැතිවරණ වේදිකාවල කියපු කතාව තමයි අද ජනාධිපති අනුරට අභියෝගයක් වෙලා තියෙන්නේ. එහෙම කියන්නේ වෙනින් කවුරුත් නෙවෙයි පොහොට්ටුවෙන් කොළඹට තරඟ කරන මිලින්ද රාජපක්ෂ. ලන්සත් ටොකුවනි, මලිලා ත්‍රිවිල් වල ගහගෙන ගියා රට අනුරට අපි මාලිමාවට කියලා. දැන් ත්‍රිවිල් කොල්ලන්ට කොහොමද ඇරලා තියෙන ඇරෙන්න? තෙල් සහනය දීලා තියෙන්නේ බෙන්ස්, අවුඩි, ලෑන්ඩ් ක්‍රූෂර් V8 19ට. පව් මල්ලිලාට නංගිලාට කෙලවලා. ආණ්ඩුව තෙල් සහනය ලබා දී ඇත්තේ සුපිරිමෝට් රථ පදවන ධනපතීන්ට බව නිමල් ලංසා කියනවා. එදා රට අනුරට අපි මාලිමාවට කියා පෝස්ටර් ගසාගෙන ගිය ත්‍රිවිල් මල්ලිලාට සහන දී නෑ කියලායි ලංසා කියන්නේ. එදා කී කිසිවක් ආණ්ඩුවට කරගත නොහැකි බවත් ලංසා කියනවා. ශාෆි නිදහස්, පචමෝල් ලොවෙත් නෑ. මව්වරුන් 4000කට පමණ පිරිසකට වඳසැත්කම් කරන ලදැයි කියන චෝදනාවක් මිට වසර කිහිපයකට පෙර කුරුණෑගල සික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි වෛද්‍ය ශිහාබ්දීන් මොහොමඩ් ශාෆිට එල්ල වුණා. කාන්තාවන් වඳසැත්කම් කළ බවට චෝදනා ලබා සිටි ඔහු නිදොස් කොට නිදහස් කිරීමටත් ඔහුට එරෙහින් අඩුව නිෂ්ප්‍රභ කිරීමටත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය බදාදා තීන්දුව කළා. අවුරුදු 5යි මාස 6ක් බොරු චෝදනාවක් උඩ තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම බිරිඳ පවුලේ විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මම ලබපු ජයක් විතරක් නෙවෙයි ලංකාවේම යුක්තිය වෙනුවෙන් සටන් කරපු එවෙනුවෙන් පෙනී සිටි අයගේ ජයග්‍රහණයක් යනුවෙන් ඔහු කීවා. එදා ඔහුට එරෙහිව පුවත් පළ කිරීමට මුල වූ පුවත්පත සහ එහි වාර්තාකරුවන් ගලේ පැහැරූ බලලුන් මෙන් නිහඬ බවයි සමහරු කියන්නේ. ඒ පොත වමාරමින් කෑ තවත් මාධ්‍ය ලැජ්ජාවක් නැතිව අද ඔහු නිදහස් වූ පොත පළ කරන්නේ එදා තමන් කළ වරද වෙන අය කළ බව හඟවමින් කියලාත් සමහරු කියනවා. කෙසේ වෙතත් එදා ශාෆිට බරපතල චෝදනා කළ සමහරු අද දේශපාලනිකව අතුගෑවිලා ගිහිල්ලා විමල් කොහෙද නැහැ, ගෝඨාභයට පුටුව නැහැ, රතන හිමි කොහෙද නැහැ, පොහොට්ටුව ලොවෙත් නැහැ කියලා මිනිස්සු කියනවා. අදට ඔච්චරයි. කේශල් ජයසිංහ, අංක 5 සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට.